ඇතිකඩ බන්දුර ජයසේකර සමග වටිනා මිනිස්සුන් ඉන්නවා. නමුත් අපේ අයට සමහරට මේ වටිනාකම තේරෙන්නේ නැහැ. අද අපි වටිනා මිනිහෙක් ගැන තමයි අද අපි අපේ මේ ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්නේ. මොකද ඔහුගේ තාත්තා නම් ප්‍රසිද්ධයි. මට මතකයි ප්‍රසන්න මං තාත්තා ඉන්නකොට නම් මේ හැවිලා තියෙනවා. මං අපි ආර්යවංශ වීරකුඩි මහත්මයාට ආදරෙන් සිහිපත් කරලා ප්‍රසන්න චිත්‍ර ශිල්පී පටන් ගත්තේ මම හිතන්නේ ඉස්සෙල්ලාම මේ වනජීවි වනාන්තර ගැන පරිසරය ගැන. ජීවිත හැමතැනම කලාව තිබුණ චිත්‍ර තිබුණා. මොකද තාත්තා චිත්‍ර ශිල්පියෙක්, අම්මත් චිත්‍රගුරුවරයෙක්. ඉතින් පොඩි කාලේ තමයි කලාව තිබුණ. කලාව නොකරපු කාලයක් මේ ලස්සන පරිසරය හැදුනේ. ඉතින් එහෙම පටන් ගන්න මුලින් මුල් යුගයේ තිබුණ හැමතිස්සෙම ඇඳලා ඇඳලා මුල් යුගයේ චිත්‍ර ශිල්පියෙක් හැටියට පටන් ගන්නකොට මුල් යුගයේ කරේ ගොඩක් වනජීවි චිත්‍ර. මොකද මම පරිසර සංරක්ෂණ ක්ෂේත්‍රයේ ගොඩක් සම්බන්ධතා තිබුණ ඒ යුගයේ. ඉතින් පරිසරයත් ගොඩක් වැඩ කරපු නිසා පරිසර චිත්‍රවලට මුලින් ගියේ. නමුත් කාලයත් එක්කනේ ඒ ක්ෂේත්‍රයේ ඉඳෙද්දි තාත්තගේ ආභාෂය අනික් පැත්තක් තිබුණේ ඉතිහාසය පිළිබඳව. තාත්තා ඉතිහාස පිළිබඳව ගොඩක් දැනුම තිබුණා, සම්බන්ධය තිබුණා. ඒ වගේම දැන් සංදේශය වගේ චිත්‍රපටවල කලා අධ්‍යක්ෂක වුණේ තාත්තා. ගම්මුදාවට රජ රූප ගොඩක් කරා. ඉතින් මේ අපේ ගෙදර ඒවා ගොඩක් හැදුවා. ඉතින් ඒ පොඩි කාලේ ඒ වටාපිටාව තිබුණා ගොඩක්. මම ඔය ගම්මුදාවලට ගිහිල්ලා තියෙනවා ඒ කල් ප්‍රේමදාස මහත්තයා. නමුත් මට මතකයි දැන් තමයි කියන ඒ රජ රූප සෑහෙන විශාල ඉදිරියට කතරක මෙහෙම ඒවා කෙරුවා. රජ රූප එතකොට ඒ කාලේ ඉතින් අර අපේ වත්තේ පිළිම එකපාරට 6-7 හැදෙනවා. ඉතින් වර්ක්ෂොප් එකක් ඔය පිළිම හැදෙනවා. අර ඉතින් අපිට ඒක ඔළුවට වැදින්න අර අනුරාධපුර යුගයේ මෙවා වෙනවා වගේ රජ මේ හැංගීමක්. ඉතින් ඒ හරහා තාත්තා එකට කරපු රිසර්ච් එක අපි දැක්කා. ඒකට ඒ ගිය අධ්‍යයනය දැකලා ඒ ක්‍රමවේදය දැකලා අපි තාත්තලගේ විශාල ප්‍රමාණයක් පොත්පත් තිබුණා. එයා ආශ්‍රය කරා ගොඩක් දැනුවත් පුද්ගලයින්. ඒගොල්ල හරහා අපි පැත්තකින්නම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඒ ආභාෂය හරහා හැදිච්ච දේවල් යම් කිසි තැනකදී මගේ චිත්‍රකලාවට ඒකත් එකතු වෙන්න පටන් ගන්නවා. ඇත්තටම ඒක මේ කිව්වොත් මේක පටන් ගන්න වෙන තැනකින්. ඒ කියන්නේ මගේ දැන් චිත්‍ර බැලුවොත් හුඟක් හරිය තියෙනවා සිංහල රණවිරු පරණ රණවිරුගේ දර්ශන ටිකක් වැඩිපුර තියෙනවා. දැන් මම දන්නවා ඔබ රටට ආදරේ කියලා ඔබ බොහොම හැඟීම්. ඒක මම දන්නවා ඔබ මට කියන්න ඕනේ ඇති. ඒකෙන්ද මට හිතුනේ ඒකෙන්ද අපි ත්‍රස්තවාදයක් තිබ්බ අපේ රටේ. ඒකෙන්ද වාට තවත් ටිකක් මේක අවදි වුණේ. ඔව් ඒකෙන් බඳලා එතන උනේ මේ මම අපි බලපු දැක්තිමුනේ සිංහල ඉතිහාසය ගැලුවාම හැමතිස්සෙම යුද්ධ තියෙනවා මේකේ. නොනවත්වාම වගේ යුද්ධ තියෙන රටක්. අවුරුදු 100ක් යුද්ධ නැතුව තිබිච්ච කාලේ තියෙන බොහොම සීමා සහිතව. එතකොට එහෙම දිගටම යුද්ධ කරපු රටවල් වල අපි දකින දෙයක් තමයි සාමාන්‍යයෙන් රණවිරු ට්‍රැඩිෂන් එක කියලා සංස්කෘතියක්, වොරියර් ට්‍රැඩිෂන් එක. දැන් අපිට ඒක කෙලිම පේන්න තිබුණේ නැහැ. ඒකට දැන් මටයි මගේ තව යාළු කීප දෙනෙක් මේකට එකතු වෙලා අපි පොඩි අධ්‍යයනයක් පටන් ගත්තා. අපි මෙහෙම යුද්ධ කරා නම් අපේ ඔරිය ට්‍රැඩිෂන් එකක් තියෙන්න ඕනේ. ඒක පේන්න නැහැ. ඒතොර මේක හොයන්න ඕනේ කියලා. ඉතින් අපි යම්කිසි කාලයක් ඔක දත්ත හෙව්වා. ගිහිල්ලා එක එක තැන්වල මියුසියම්ස් වල තියෙන ආයුධ බැලුවා, පුරාවිද්‍යා ස්ථානවල තියෙන රූප, පොත්පත්වල තියෙන කරුණු, ඒ ඔක්කොම එකතු කරගෙන යනකොට යම් යම් රටාවන් පේන්න පටන් ගත්තා. එක්තරා තැනකට මේ මේ දත් එකතු වෙලා එකතු වෙලා රණවිරු රූපයක් ඉස්සර අපි හිතන්නේ සිංහල සබලෙක් කියන්නේ රදි කෑල්ලක් ඇඳලා පටියක් බැඳලා ජටාවක් බැඳලා කඩුවයි පහයයි ගත්ත සබලෙක්. ඒ කාලේ අපිට මතකනේ ලන්දේසියට චිත්‍ර කතා පොත්. ඔව්. ඒ කාලේ එහෙම තමයි තිබ්බේ. නමුත් හැබැයි දැකපු අපි මන් දෙකපු මේ ඒ රෙෆරන්සස් වලින් ආපු දේ ඊට වඩා ගොඩක් පළල්. එහෙනම් දැන් මේක කරලා අපි ඇත්තටම මොකක් හරි පොතකට හෝ ඒ වගේ දෙයකට යන්න බලාපොරොත්තු වෙන පටන් ගත්තේ. නමුත්
මට තිබිච්ච චිත්‍රයේදී මේ හැකියාවත් එක්ක අරකට මූලිකවම ලේසිම අවුට්පුට් එක උනේ. ඒක එළියට දාන්න පුළුවන් විදිහක් උනේ චිත්‍ර. චිත්‍ර ඇදීමේ හැකියාවත් තිබුණා, මේ දත්තත් තිබුණා, ඒකට අවශ්‍ය රූප හැදිලා තිබුණා. මම නිකන් ඉන්නකොට අර වනජීවි චිත්‍ර කර කර හිටපු රටාව ඇතුලේදී හැරිලා ඉතිහාසයේ يعني ඇත්තටම මුලින් රණවිරුව රූප අපි දැකපු රණවිරුව රූප අර පර්යේෂණයේදී අඳින්න පටන් ගන්නවා. මේ චිත්‍ර රටාව ඇතුලේ එකක් තමයි මේක. මෙතන දුටුගැමුණු එළාර යුද්ධය. දැන් දුටුගැමුණු එළාර යුද්ධයේ එක එක අර්ථකථන තියෙනවා. හැම ශිල්පියෙකම වෙන වෙනම අර්ථකථන කරන්නේ. නමුත් දැන් මම ගිය අර්ථකථනයේ මේ විදිහට මෙතන දැන් මට ඇත්තටම ඕනෙම දේ පෙන්නන්නගන්නේ දැන් අලි දෙන්නගෙන් පටන් ගත්තොතින් කඳුල තරුණ අලියෙක් පොඩි ඒ වගේම සුදු ඇතෙක් කියනවා. ඊගාට එලාරගේ ඇතා මහා පබ්බතික ඔයා විශාල සයිස් ඇතේ. ඊගාට අපි මේ දැන් කියන දුර්ගමන තෝමරෙන් ගහුවා කියලා. දැන් තෝමරේ කියන්නේ මොකද්ද කියන එක? තෝමරේ කියන්නේ ඇත්තටම හෙල්ලක්. හැබැයි ඊතලයක හැඩය ගත්ත හෙල්ලක්. ඒක විසි කරන්න පුළුවන්. ඒක අපි කියන්නේ විසි හෙල්ල කියන ආයුධය. ඒකට දැන් මෙතනදී මම ඒක පාවිච්චි කරේ. දැන් ඒ වගේම මේ දැන් ඔක පාවිච්චි කරන්න බෑ ඉඳගෙන අලිය උඩ. නැත්නම් අපේ පරණ මිනිස්සු අපි වගේ මේ එක්තැන් වෙච්ච මිනිස්සු නෙවෙයිනේ. බොහොම කාර්යක්ෂමව නැගිටලා වැඩ කරන්න පුළුවන්. ඒක මම උනේ එයා දුර්ගමුණු කුමාරයා අත අපිට හිටගෙන ආයුධ පාවිච්චි කරන දර්ශනයකට ගියේ. ඒ වගේම මේ දැන් මේක නිර්මාණය කරනකොටත් හැම සම්බන්ධන මගේ වැඩක් තිබුණේ මම ගොඩක් කල් ගන්න චිත්‍ර වලට ඒක හේතුවක් වුණේ මම ගොඩක් රිසර්ච් කරනවා. ඇඳුම් පිළිබඳව ආයුධ පිළිබඳව දැන් මෙතනදී පුළුවන් තරම් ඒ යුගයේ අනුරාධපුර යුගයේ ආයුධ තියෙන රෙෆරන්සස් පාවිච්චි කරන ද විශේෂ දැන් මෙතන කඩුව ඒ කාලේ ඒ යුගයේද අපි පහු කාලීනව අපි කතා කරන කස්තාන කඩුව සහ ඒ කඩුව වලට වඩා වෙනස් අනුරාධපුර යුගයේ තියෙන මොකක්ද යටට නැවිච්ච කඩුව. නමුත් කෙලින් කඩුව. ඒ කඩුව වල මූලාශ්‍ර පාවිච්චි කරනවා මෙතන. ඉතින් ඒව එකතු කරලා ඒ දත්ත මූලික කරගෙන තමයි මේ චිත්‍රයට යන්නේ. වෙන්නේ මඩ හිතෙනවා මේක අවශ්‍ය දැන් නැහැ මම මේක ඉන්න මොන්නේ වෙන්නේ බලපුණ පෙදෙස නන්දි මිත්‍ර පෙදෙස තියෙනවා සුරේමින පෙදෙස හොඳ පෙදෙසක තමයි වෙන්නේ ඉන්නලා මේ දුටු ගැමුණු මාරාගෙන අඳින්නේ. ඔව් ඉතින් අපි ඉන්නෙත් ඉතින් ලංකාවේ ඉතිහාසය නැති තැනක් නැහැ. කෝට්ට කියන්නේත් ඉතින් විතාමත් විශාල ප්‍රමාණයක් යුද්ධ කරපු පළවෙනි රාජසිංහ රජුරුව වගේ චරිත මූලාශ්‍ර වෙච්ච ප්‍රදේශ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ යුද්ධ සිද්ධ වෙච්ච කෝට්ට මේ මේක බව බොහොම මම දෙම අර ඩීටේල් වලට ගිහිල්ලා තියෙනවා. මම පුළුවන් තරම් ඉත්සා කරන බන්දල ඒකේ ඒකේ මූලික එක හේතුවක් තියෙන්නේ. මම හිතන්නේ චිත්‍රයක් වුණාම ඒක අපි අපේ ප්‍රේක්ෂකයව ඇදගෙන යම්කිසි කාලයක් බඳගෙන තියාගන්න පුළුවන් වෙනවා අපිට. අපි ගිහිලා චිත්‍රය බැලුවා හරි ඉවරයි කියලා එතන යනවනම් ඒ චිත්‍රයේ බැඳීම අඩුයි නම් මම හිතන්නේ එතන අපි සම්පූර්ණ කරලා නැහැ කියලා. එතන යම්කිසි එන ප්‍රේක්ෂකයට යම්කිසි කාලයක් එකේ බඳලා දැන් චිත්‍රය දිහා බලාගෙන ඉඳලා ගිහින් ආයෙම තවත් දෙයක් දකින්න පුළුවන්කම තියෙනවා. ප්‍රොෆෙසර් සමහර පැය ගණන් චිත්‍ර දිහා බලා ඉන්නවා. නමුත් අද රටේ අපි ඒ තත්ත්වේ නැහැ. දැන් මට මේක වුණත් මම පෙන්නන්නේ මේ අපි ඩීටේල් කිව්වම මේ ටික. ඒකෝ තමයි තව වාක්‍ය වගේ එකපාරක් කියලා දෙපාරක් කියලා ඊට පස්සේ තමයි මේක රස විඳින්න පුළුවන්. තව බලුවත් තවත් යමක් කරුණු හොයාගන්න පුළුවන් වෙන්න ඩීටේල් කරගෙන ඒක යම්කිසි ගොඩක් කාල ගන්නවා චිත්‍ර වලට. මොකද සමහර ලොකු චිත්‍ර අවුරුදු 3-4 කල් අඳිනවා. එක දිගට නෙමෙයි. නමුත් කොටසින් කොටස මම අඳින විදිහේ තියෙන්නේ යමක් අඳිනවා ආයි සමහරක් විට නවත්තනවා. නවත්තලා ආයි ටික කාලෙකින් ආයි පටන් ගන්නවා. එහෙම ඇඳගෙන යනවා. මේක ඇත්තටම එක කොටස එක චිත්‍රයක මේ කොටස් දෙකක්. මේක මුලින්ම සැලසුම් කරේ කොටස් 3කට යන්න. තාම 3 වෙනි කොටස අල්ලලා නැහැ. එතකොට එහෙම වුණා නම් අඩි 30ක විතර චිත්‍රයක් බවට පත් වෙනවා. මේ සමහර අපේ මේ ප්‍රේක්ෂයන්ට කොච්චර කල් ගියාද කියලා මේ චිත්‍ර දෙක අරින්. සාමාන්‍යයෙන් මේ ලොකු ඒවා හුඟක් ඒවාදී අඩි අවුරුදු 3-4ක් යනවා. කරගෙන යනකොට කාලයත් එක්කලා පොඩි චිත්‍ර වලට වගේනේ ලොකු ඒවා වලට විශේෂයෙන්ම දැන් මේක ඇත්තටම අඩි 11ක විතර චිත්‍රයක් එකක්. එතකොට ඒ වගේ ලොකු චිත්‍ර වලදී යම් දීර්ඝ කාලයක් යනවා. විශේෂම අර ඩීටේල් කරගෙන මැද පුරෝගෙන යන්න අවශ්‍ය නිසා. මේක මම මේ චිත්‍රය කරේ ඇත්තටම අපේ ඉතිහාසයේ කියවීමේදී ගොඩක් දේවල් තියෙනවා.
අපි සාමාන්‍ය ගන්න ඉතිහාස රාමුවට අහු නොවෙන දේවල්. ඉතින් මහාවංශය හරි පොත කියෙව්වත් ඒකේ පෙළවල් දෙක තුනක යන කතන්දරයක් තියෙනවා. ඒ තුනෙන් ගිහින් ඉවර වෙනවා. නමුත් ඒක අපි අර ඒකේ වචන අතර කියෝලා ඒක ඉන්ටර්ප්‍රිට් කරොත් ලොකු කතන්දර තියෙනවා. දැන් උදාහරණයක් හැටියට පණ්ඩුකාභය. දැන් පණ්ඩුකාභයේ චරිතය එක පැත්තකින් ආර්ය පරම්පරාවකින් එනවා. හැබැයි එයා ජීවිතේ පළවෙනි දවසේ ඉඳන් ජීවිතේ ගත කරන්න යක්කුත් එක්කලා. එයාගේ ජීවිතේ එයාගේ හැදියාව 100%ක්ම යක්ෂ. ඒකට එයා කතන්දරේ කියනවා මොකද ඔය යක්ෂ පීරියඩ් එක අපි කියවුවොතින් ඒක එන්නේ බොහොම මැජිකල් පීරියඩ් එකක්. හරියට අපි දැන් යුරෝපීය එල්ස්ලා ඩ්වාර්ෆ්ස්ලා වගේ කතන්දරත් එක්කලා සමාන කරන්න පුළුවන් ඒ විදිහට කියවන්න පුළුවන් කතන්දරයක්. දැන් මෙතනදී පණ්ඩුකාභය කතන්දරේ කියනවා පණ්ඩුකාභය දකිනවා වෙළඹක් ඉන්නවා කියලා ආරංචියක් එනවා. යක්ෂී වෙළඹ චේතිය අස්සයක පාටත් කියනවා මහාවංශේ. අස්සයක පාට බොහොම අසාමාන්‍ය. සුදු අස්සෙක් රතු කකුල් තියෙන. සාමාන්‍ය අස්සය හම්බුනේ අනිත් පැත්ත. දුමුරු පාට අස්සය සුදු කකුල් තියෙන. ඉහිල මේ වෙළඹ අල්ල ගන්නවා පණ්ඩුකාභය කුමාරයා. අල්ලගත්තෙන් පස්සේ මෙයා පණ්ඩුකාභය කුමාරයාගේ මූලිකම මිලිටරි ඇඩ්වයිස් බවට පත් වෙනවා. ඒක එහෙම වුණයින් පස්සේ මෙයා ගෙන් කොහොමද අස්සේ යක්ෂී අස්සේ මෙයාගේ දැනුවත් කිරීම කරන්නේ කොහොමද? මේ දෙන්නගේ තියෙන ගනුදෙනුව කොහොමද? ඒක යම්කිසි අමුතු තැනකනේ ඉන්නේ. ඒකනේ මම මෙතනට ගෙනාවේ. මොකද ඒ යුගයේ අනිත් එක අපි දන්නවා ගොඩක් අස්සය පිළිබඳ විශ්වාස තිබිලා තියෙනවා යක්ෂ මූවත් එක්කලා. මොකද පණ්ඩුකාභය අනුරාධපුර හැදුවයින් පස්සේ දේවාල හතර හදන දෙකෙන් එකක් හදන්නේ චේතිය වෙළඹට, අනිත් එක වලවාමුඛී යක්ෂීට. වලවාමුඛී කියන්නේ අස්ස හිසක් සහිත ගෑනු ශරීරයක් සහිත යක්ෂී රූපය. ඔබ මම හිතන්නේ අපිට මේ චිත්‍ර ශිල්පී නෙවෙයි ඉතිහාස පාඩම් මුත් මම හිතන්නේ කියා දෙනවා. මම මේක අද එහෙම වෙන්නේ නැහැ. මේ චිත්‍ර ගැන කතා කරමු. දැන් මෙතන මේ චිත්‍ර තුනක් තියෙනවා. ඔව් තුනක් තියෙන මේ තුනේම ඇත්තටම එකම මේ මූලික ස්ට්‍රෙක් අරගෙන තියෙන්නේ. මෙතන මම කරත් දේ තිබුණේ අපි අනුරාධපුර යුගයේ හුඟක් අය නොදන්නවා වුණාට අපිට මේ පින්තූර දිහා බලනවා අපිට පේන දෙයක් තමයි ලොකු හිස්වැසුම් පාවිච්චි කරලා තියෙනවා. මේකට මූල ආශ්‍රිත මේකේ තියෙනවා. රෙෆරන්සස් හොයාගන්න පුළුවන්. හොඳම රෙෆරන්ස් එක අපි ඉසුරු මුනියේ ඉන්න අසරුවා හැමෝම දන්න රූපේ. ඒකේ බැලුවොත් ලුවට උඩින් ලොකු කෙස් සහිත මේකක් තියෙනවා. හිස්වැසුමක් තියෙනවා. මේක මම මූලික කරලා තියෙන්නේ. ඒකේ තව රූප දෙකක් කරලා තිබුණා ඔය චිත්‍රයෙන් පාවිච්චි කරලා. ඒක කුඩුරට අර ග්‍රීක රෝමන් හිස්වැසුමකට සමාන අස්ස කෙස් පාවිච්චි කරලා හදපු හිස්වැසුම් දෙකක්. මොකද මෙතන ඉසුරු මුනියේ තියෙන රූපෙටම සමාන තව අසුරුව දෙන්නෙක්ගේ රූප තියෙනවා නිල්ලක්කම බෝධිගරේ. ඒකට ඒ දෙක තුනකින් මේක සනාථ කිරීමක් කරනවා. ඒකට ඊට අමතරව මේ දෙකම මේ චිත්‍ර දෙකම මූලාශ්‍ර කරලා තියෙන්නේ අම්පාරේ කොටියගල විහාරේ තියෙන චිත්‍රයකට. මේ අම්පාර විහාරයේ තියෙන චිත්‍රය අපිට තියෙන හොඳම මූලාශ්‍රයක් ඒ යුගයේ රණවිරුව. අනුරාධපුර යුගයේ රණවිරුවට. මොකද එතන තියෙන රණවිරුවෙක්ගේ රූපයක් මේ ඇඳුම. විශාල කහපාට හිස්වැසුමක්. එහෙම නැත්නම් විග් එකක් වෙන්න පුළුවන්. ඇඳලා ඉන්න වරියකනේ. මොකද ඒ යුගයේම කරපු චිත්‍රයකින් ඒක ගන්න නිසා ඒ යුගයේ ඇත්තම මේම හිටිය කෙනෙක් අපිට විශ්වාස කරන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍ය මතක මේ ජනමතකයේ මේක නැහැ. මේ සාමාන්‍ය අපේ ඒ යුගවල කාන්තාවන්ගේ රූප. ඒ වගේම මේ මෙතන බඳුල මෙක කරේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ 1815 දී අල්ලගත්තයින් පස්සේ බ්‍රිතාන්‍යයන් විසින් රජුරන්ගේ තිබිච්ච සියලු දේවල් අරගෙන යනවා බ්‍රිතාන්‍යයට. ඒ ගිනිහින් 1820 දී එහෙ වෙන්දේසියක විකුණනවා රජුරන්ගේ බඩු. වෙන්දේසිය වාර්තාවක් තියෙනවා. ඒ වාර්තාවේ තියෙනවා විකුණපු බඩු අතර රජුරුවන්ගේ සන්නහය. රජුරගේ සන්නහය ගැන බොහොම ඩීටේල් විස්තරයක් තියෙනවා.
ඒක කියනවා රජුරගේ සන්නහය රත් සම්පූර්ණ රත්තරංග සන්නහය. දැන් මෙතනදි අපි දැන් වෙන වෙන දේ තියෙන්නේ වෙන තැනක රත්තරංග සන්නහයක මේක යකඩින් කරන රත්තරංග ගාවපු සන්නහයක් වෙන්න පුළුවන්. නමුත් වෙන්දේසියක විකුණනකොට රත්තරංග කියන්නේ රත්තරං. එතකොට ඇත්තටම රත්තරංගෙන් කරපු සන්නහය තිබිලා තියෙනවා. ඒකේ කොටස් කියන පපුවට ආමර එක පිටිපස්සේ කොටස අඟ 9ක කරවට යන මෙන්ටල් එකක් ඒ වගේ කොටස් හැම එකක්ම කියනවා බල. දැන් මට බොහොම කාලයක් මේක ගැන ඔළුවේ වැඩ කරා. මොකද අපේ සිංහල සන්නාහයක් රාජ්‍ය සන්නාහයක් තිබිලා නැති වෙලා නමුත් අපි දන්නේ නැහැ මොනවාගේද කියන්නේ. මොකද ලංකාවේ සන්නාහ ඉතුරු වෙලා නැහැ බොහොම පොඩ්ඩයි ඇත්ත සම්පූර්ණ රූපයක් තියෙන සන්නාහ හොයාගන්න පුළුවන්. බොහොම කාලයක් මේක ගැන හිත හිත හිටියා ඉඳලා මොකද ඒකම කියනවා one of the most exquisite Asian armors කියලා කියන්නේ. මේකේ මට හමුණු ඩොයිගේ පොතේ තියෙන රූපයක් තියෙනවා සිංහල සිත්තර කරපු ඒකේ තියෙන ඇඳුමේ කොටස් සේරම අරකට ගැලපෙනවා. ඒකට ඒ කොටස් ටික අරගෙන මම මේ රූපේ නිර්මාණය කරනවා. මෙතන මේක ඉතම මේ මම පළවෙනි පින්තූර දැක්ක ශ්‍රී වික්‍රමරාජසේ මෙච්චර ගැඹීර විදියට අන්න තියෙනවා. මේකේ ඇත්තම මේ අනික ඔක්කොම කොටස් ටික මේ එහෙ තියෙනවා මේ එකේ. ඒකේ කියන සපත්තු දෙක තිබුණ නැහැ කියලා. කොළඹ මියුසියම් එකේ කොළඹ කෞතුකාගාරයේ තියෙන රත්තරන් සපත්තු දෙකක් රජ්ජුරුවන්ගේ. ඒ දෙකේ තියෙන රටා සහ අර චිත්‍රයේ තියෙන රටා මැච්චෙන. කියන්නේ අපේ ඇත්තම සන්නාය අවසන් පුරුක ඉතුරුලා තියෙන්නේ මේ සන්නාය කකු සපත්තු දෙක විතරයි. අපි මේ වගන පැහැදිලි කරමු. මේක කුවේනි විජය කුවේනි රූපේ දැක්ම එක මේ වෙන්නේ. මොකද විශේෂයෙන්ම අපි දැකපු දෙයක් තමයි කියන්නේ මේ මම මූලාශ්‍ර කරගත්තේ ඇඳුම් හුඟක් හරිය සාංචි තොරණ තියෙන ඇඳුම් වලින් ගත්තේ. මොකද ඒක අදාළයි කියන එක උඩ. මොකද සාලබජ්ජිකා රූපවල තියෙන යක්ෂි රූපවල ඇඳුම් සහ එහෙ ආර්ය ඇඳුම් මොකද ඒගොල්ලෝ උනේ මෙහාට එන්න විජය. උඩ ඇඳුම් සාධාරණයට. අනිත් එක විජයගේ හිස මුඩු කරා කියලා කියන භාගයක් අඩක් මුඩු කරනකොට අපි හුඟක් පිටුහල් කරනකොට ඇති හුඟක් වෙලට අපි චිත්‍රවලින් මෙහෙම අඩක් මුඩු කරනවා. නමුත් එහෙම නෙමෙයි ඇත්තටම මුඩු වෙන්නේ ඉදිරියට. මේ චිත්‍රය මූලාශ්‍ර වෙන්නේ 16 වෙනි සියවසේ කැටයමක් තියෙන ඇද්දල කැටයම් පෙට්ටියක් මියුනිෂ් කෞතුකාගාරයේ තියෙන. ඒකේ තියෙන රූප අතරේ තියෙනවා. ඒ කතන්දරයක් කියන්නේ ධර්මපාල කුමාරයා ධර්මපාල කුමාරයාගේ කතා ප්‍රවෘත්ති එකේ කියවෙන්නේ. ඒක එක්තැනක තියෙනවා දන්ජුවන් ධර්මපාල කුමාරයාගේ රූපය කරන් යනවා පෘතුගාලයට කිරුළු පළඳ ගන්න. ඒකර ඒ අරන්ගෙන රූපය අරන්ගෙන දර්ශනයේ ඉන්නවා ඇම්බසඩර් කෙනෙක්. දැන් තානාපති තානාපති කෙනෙක්. ඒ තානාපති රූපේ ඇඳුම අසාමාන්‍යයි. එයාගේ තියෙන ලොකු කාංගුල් දෙකක් බැඳපු තොප්පිය. ඒකට ඒක මූලාශ්‍ර කරන එක අසාමාන්‍ය නිසා ඒක මූලාශ්‍ර කරගෙන තමයි මේ චිත්‍රය කෙරුවේ. ඒතර ඒ යුගයේ අසාමාන්‍ය ඇඳුමක් දකින්න තැනක් තියෙනවා. ඒතර පාවිච්චි කළ මම කරේ. දැන් නූතන නම් ගොඩක් ඉන්නවා. දැන් ඩොන් ජුවන් ධර්මපාල අපේ රට පාවා දෙන අය. මොකද මේක ගැන පැහැදිලි. මේකත් ඇත්තටම මේ විශේෂ තුනේ 16 වෙනි සියවසේ රණවිරු චිත්‍ර රූපයක් හැටියට යන එකක්. අර විශේෂතර අපේ අපේ අපි අර පොඩ්ඩ එකක් ලිය ඔබ දන්නද ප්‍රභා මේ පිළපිටිය. ඔව්. ශාමිකර පිළ ඔහු මේ කියන්නේ තුවක්කු ගැන හැම සෑන. ශාමිකර ගොඩක් මාත් එක්ක මේ ආව ගොඩක් සරකයිලු මගෙන් ගොඩක් දත්ත ගත්තා වැඩ කරන්න ගියාම අරගෙන ඒක කරේදී. මොකද අතර තුවක්කු ගැන අපි ගොඩක් මම ඊට ඉස්සර වැඩ කරපු තියෙවතු. මොකද බොණ්ඩුකොළ තුවක්කු ආයුධ ගැන මගේ විශේෂත්වය තිබුණේ සිංහල පුරාණ ආයුධ. ඒ අතරේ තියෙන අපිට අපේ තුවක්කු ඇත්තටම මේ ආවේනික සිංහල ආවේනික ආයුධ කීපයක් තියෙනවා අපේ වෙන රටවල දකින්න නොලැබෙන ඒවා. ඒක එකක් තමයි බොණ්ඩිකුල තුවක්කුව. ඊගවට කස්ථාන කඩුව, ඊගවට පටිස්ථාන හෙල්. මේ තුන කියන්නේ 16 වෙනි 17 වෙනි 18 වෙනි සියවස්වල හම්බ වෙන ආයුධ වුණාට ඒවා විශේෂ ලංකාවටම ආවේනිකයි, විශේෂිතයි. වෙන කිසිම රටක දකින්න ලැබෙන්නේ නැති ආයුධ වගේ කීපයක් වෙනවා. මට මතක ඇති කාලෙක මේ වගේ චිත්‍ර මම දැකලා නැහැ. ඉතින් මේවට විදේශීය රටවලින් ඉල්ලීමක් තියෙනවා. එහෙමම නෑ බඳු වගේ මගේ ඇත්තටම මගේ තියෙන ඉන්න ඔබ හංගගෙන ඉන්නවා වගේ මට තේරෙනවා. මගේ චිත්‍ර ගොඩක් හරි ඉතින් ගන්නෙත් ලංකාවේම කට්ටිය තමයි. එහෙම නැත්නම් පිටරට ජීවිතේ ලංකාවේම කට්ටිය. මම ඇත්තට
පන්නර පන්නත් මගේ අදිනක ප්‍රමාණය බොහොම ආඩුයි මොකද මම වැඩ කරන්න බොහොම හැමෙන් ඉතින් ඒ ඒකට හින්දා මට ඉතින් විශේෂයෙන් ඒක හෙවදී අද මේ වගේ චිත්‍ර අඳින අය නැහැ අද කියන්නේ අර මොඩර්න් ආර්ට් කියලා ඔව් ඉතින් කරන්න වෙන දෙයක් නේ ඒකයි මම අහුවේ පැතිකඩ බන්දුර ජයසේකර සමග ප්‍රසන්න මේ චිත්‍ර ගැන අපි කතා කරමු මේක බන්දුර මේ කරේ පෘතුගීසි යුගයේ පෘතුගීසි යුගයේ ලංකාවේ ගොඩක් විහාරස්ථාන විනාශ වෙලා ලක් වෙනවා ඒ අතරින් එක ප්‍රමුඛම සංදිස්ථානයක් වෙන්නේ කැලණිය විහාරයේ විනාශ කිරීම මේ චිත්‍රයේ අපේ ඇත්තම ඉලක්ක කරේ 2005 ඉවර කරන්න බලන්න නමුත් අපිට ඒක ඒකට කරගන්න නම් මොකද 1505 ඉඳන් 2005 වෙනකොට අවුරුදු 500 පිරෙන කාලයට මෙතනදී අපිට අවශ්‍ය වුණා මම මේක ඇත්තට මගේ මේ ඉතිහාස චිත්‍ර අතරින් කරපු ලොකු චිත්‍ර වලින් පළවෙනි මේක. මේක මගේ ජීවන රටා ජීවිතයේ චිත්‍ර ඇඳීමේ මාර්ගයේ සංදිස්ථානයක් වෙනවා. බොහොම දීර්ඝ කාලයක් අර අවුරුදු 4කට වැඩි කාලයක් මේක ඇඳලා. ඇඳලා එතනදී විශාල ප්‍රමාණයක් ඒකට රිසර්ච් කරා පරීක්ෂණ කරා හැම ඩීටේල් එකක්ම හොයන්න. ආයුධවල ඉඳන් ඇඳුම් වල ඉඳන් පෘතුගීසි මේ හැම දෙයක්ම යම්කිසි පසුබිමක් තියෙන එක. එක්කෝ ඒගොල්ලන්ගේම කතා ප්‍රවෘත්ති පොත්වල කොයිරෝස් රිබේර වගේ කතා වලින් එන කොටස් වලින් ගන්න ඒවා. ඒ වගේම සිංහල හටංකාව්‍ය වල එන කතන්දර. ඒ වගේම මේ අනිකුත් මූලාශ්‍ර ගොඩක් පාවිච්චි කරලා විශේෂයෙන්ම පෘතුගීසි ඇඳුම් අපි පෘතුගීසීන් සන්නාහය ඇඳපු බව හුඟක් තැන්වල ඒ වෙනකොට වාර්තා වෙලා දැන් ඒක ගොඩක් හැමතැනම පාවිච්චි වෙනවා අපිට නාට්‍යක උනත් ඒක තියෙනවා නමුත් ඔය සන්නාහය ලංකාවේ පාවිච්චි වුණා කියන එක ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නැහැ නමුත් ඒ යුගයේ මේ තියෙන මූලාශ්‍රගත විශේෂයෙන්ම හොඳම මූලාශ්‍රයක් තියෙන එහෙම එකක් තියෙනවා කියලා රත්නපුරේ සමන් දේවාලේ තියෙන පිඤ්ඤෝගේ රූපය පිඤ්ඤෝ කියන පෘතුගීසි සෙනවියාගේ රූපයක් තියෙනවා ඔය සන්නාහයක් ඇඳගෙන ඉන්නේ ඒවා මූලාශ්‍ර කරගෙන චිත්‍රය කරේ එතනදී ඇත්තටම දැන් තියෙන කැලණි විහාරය නෙමේ ඔය කාලේ තිබුණ ඒ විහාරය සම්පූර්ණ විනාශ කරනවා චෛත්‍ය විතරයි ඉතුරු වෙන්නේ ඉතින් එතන ඒකත් හදාගන්න උත්සාහ කරන්න උනේ අපිට සංදේශ කාව්‍යවල කියවෙන පරණ විහාරයේ විස්තර පාවිච්චි කරලා අපිට ඒ යුගයේම කතා කරන්න ඉන්න අනික් චරිතය පළවෙනි රාජසිංහ රජුරෝ දැන් අනික් රජවරුන් වගේ නෙමෙයි පළවෙනි රාජසිංහ රජුරුවන්ගේ රූපයක් අපිට දකින්න තියෙන තැනක් නැති තරම් හැමතිස්සෙම මගේ හිතේ වැඩ කරපු රජ කෙනෙක් මොකද අපි ඒ යුගයේ අපි සටන් කරන්නේ ලෝක බලවතෙක් එක්කලා පෘතුගාලය කියන්නේ දැන් ඇමරිකාව වගේ. උඩ ලෝක බලවතෙක් එක්ක ඇවිත් මෙහෙ යුද්ධ කරනවා පෘතුගාලය අවුරුදු 100ක් 150ක් යුද්ධ කරලත් ඒගොල්ලන්ට වෙරළෙන් ඇතුළට රට ස්ථිරව අල්ල ගන්න හම්බ වෙන. ඒත් බලකොටු හැටියට තියාගන්න හම්බ වෙනෙත් 1-2. අනික ඔක්කොම හැමතිස්සෙම අල්ල ගන්නවා අතෑරෙනවා. ඒගොල්ලන්ට මූලික ප්‍රතිවාදියා වුණේ පළවෙනි රාජසිංහ පළවෙනි රාජසිංහගේ තියෙන විශේෂත්වය තමයි ඒ පෘතුගීසි හමුදාවට මූණ දෙන්න පුළුවන් තාක්ෂණයෙන් දියුණු සිංහල හමුදාවක් හදන එක. පෘතුගීසි යුගයේ යුද පිටියට තුවක්කු වෙනකොට අපේ හමුදාව තුවක්කු පාවිච්චි කරනවා. පොඩි ගණන් නෙමෙයි. කොළඹ පළවෙනි කොටුව වටලනකොට තුවක්කු 9000ක් ගිනියනවා සිංහල හමුදාව. ඒකට කාල තුවක්කු, කොඩි තුවක්කු වගේ තාක්ෂණ ඒකට හැම අර කොටුව වටලන්න මේ ටවර්ස් හදලා ඒවයි පහනක් දීම ඒ හැම තාක්ෂණයක්ම යටින් කාණු කපලා යට පුපුරවන ඒවා ඒ හැම කියන්නේ සැපර්ස් ලබ දාන ඒවා ඒ හැම දෙයක්ම තාක්ෂණ පාවිච්චි කරනවා ඉතින් ඒ රජුරුවන්ව ප්‍රතිනිර්මාණය කිරීමේ ලොකු උමනාවක් තිබුණා තිබිලා මෙතනදී මේ ආමරික ගත්තෙත් අර ඇද්දල කැටයම් පෙට්ටියක තියෙන හැකින් මූලාශ්‍ර කරගෙන මොකද රජුරුවන්ගේ මාමරයක් අපි දන්නේ නැහැ මේ මේක කොපුව අඳලා තියෙන විදිය ඒක අර කස්ථාන කඩුවක කස්ථාන කඩුව මේක කස්ථාන කඩුත් අපි දන්න තරමින් දැනට මුලින්ම ලංකාවේ පාවිච්චි කරගෙනන්නේ පළවෙනි රජසිංහ රජුරුවන්ගේ කාලේ එයා තමයි මුලින්ම කස්ථාන කඩු අනික් අයට ප්‍රදානය කරන්න පටන් ගන්න තමන්ගේ සෙනවියන්ට සහ යුද්ධේ වීරත්වය පෙන්නපු අයට
මුලින් හස්ථානය යුදපිටට එන්නේ ඔය යුගේ. දැම්මට බලන්න ඕන මගේ මං කැමැතිම චරිතයක් රාවණා. පෙතෙන්ට බොහොම ගරු කරන චරිතයක්. අපේ ජනමතකයේ අපිට බොහොම විශේෂ තැනකින් රජෙක් තමයි රාවණ රජ්ජුරුව. ඇත්ත ඉතිහාසයක නොවුනත් පුරාතන කතා ප්‍රවෘත්ති වලින් එන චරිතයක් වුණත් අපේ ජනමතකයේ ලුකුවට අල්ලගත්ත කෙනෙක්. මම මගේ අර්ථකථනය රාවණ රජතුමාගේ මම කරන්නේ මේකට මූලාශ්‍ර කරගන්න මට ගොඩක් වුණේ මම පාවිච්චි කරේ රාමායණයේම සුන්දර ස්කන්ධ සහ යුද්ධ ස්කන්ධ පරිච්ඡේදවල තියෙන රාවණ රජුරුවන්ගේ විස්තර පාවිච්චි කරා. මොකද එතනදී අපේ රාවණ රජුරුව හතුරාවෙන් හනුමන්ම කියන කතන් ප්‍රවෘත්තියක් හැටියට ඒක කියන්නේ. ඒතොර ඒකේ කියනවා ලංකාපුරයේ තියෙන විශිෂ්ටතම බව, එනම් රජුරුවන් ගැන, රජුරුවන්ගේ හැඩය ගැන, වර්ණ ගැන, එයාගේ ඒ සියලුම විස්තර කියවෙනවා. ඒක මූලාශ්‍ර කරගෙන තමයි මේ චිත්‍රය කරේ. එතනදී අපේ රාක්ෂ මොන වගේ විය යුතුද කියන එක උපකල්පනය කරගන්න ලොකු උත්සාහයක යෙදුණා ඒක අතරේ. මේ චිත්‍රය සීගිරිය ලොකු චිත්‍රයකට නිර්මාණය කරනකොට මේකේ අපි පුළුවතරම් උත්සාහ කරේ දැනට තියෙන බිල්ඩින්, ඒ කියන්නේ ගෘහ නිර්මාණයේ තියෙන පාදම් පාවිච්චි කරලා ඒවා උඩම තියෙන චිත්‍රය නිර්මාණය කරන්න. ඒ වගේම කස්සප රජුරෝ එයාගේ චරිතය බොහොම නිදහස්ව ජීවත් වෙච්ච නමුත් සීගිරි ය කියන තැන නුවරක්, එයාගේ සුන්දර ස්ථානයක්, ඒ වගේම බලකොටුවක් වෙන තැනක්. ඒකේ එයා ජීවත් වෙන නිදහසෙන් අතුලේ කාන්තාවන් පිරිවරාගෙන ඉන්න අවස්ථාවක් නිර්මාණය කරන්න උත්සාහ කරේ. කස්සප රජුරෝ බොහොම නිදහස්ව ජීවත් වෙච්ච පරිසරයක් එයාගේ ප්‍රෙෂර් ගාඩන් එක. එතන ඉඳන් අපි උත්සාහ කරපු මේවා අතරේ නිර්මාණය කරන්න මම සීගිරිය අඳින්න පාදක කරගත්ත මගේම අර්ථකථනයකදී විශේෂයෙන්ම බිල්ඩ් ගොඩනැගිලි පාවිච්චි කරේ ඒවායේ දෙනට තියෙන ගලේ කපල තියෙන පාදම් පාවිච්චි කරලා ඒවා උඩට නිර්මාණය කරා බිත්ති උස්සලා ඒ එන විදිහට තමයි ගොඩක් ඒවා කරේ. ඒ වගේම ඒ අනුරාධපුර යුගයේ තියෙන ආකිටෙක්චර් පාවිච්චි කරලා ඒ බිල්ඩින්ග්ස් ටික කරලා ඒ රූපය ගන්න උත්සාහ කරා. එතන අපි සිංහලයේ හැටියට දැකපු රාමුව පුළුල් කරන්න සිංහලයේ අපි ජීවත් වෙච්ච හැටි කියලා අපේ තිබිච්ච අදහස් වඩා පුළුල් රාමුවකටගෙන මම දැක්ක සිංහලයේ අපි හුඟක් අය දැකපු සිංහලයේ නෙමෙයි. ඉතින් එතනදී ඒ රාමුව පුළුල් කරන්න මම හිතන්නේ මට ලොකු හැකියාවක් ලැබුණා කියලා. මොකද දැනට ගොඩක් තෙලි නිර්මාණවල සහ අනෙක් අය කරන නිර්මාණවලත් මම කරපු දෙයින් ලැබපු ආභාෂය මම දකිනවා. ඒ වගේම අනාගත පරම්පරාවේ එන ශිල්පීන් සහ සාමාන්‍ය දරුවෝ ඉතිහාසය දකින්න, ලංකාවේ ඉතිහාසයට නැඹුරු කරන්න යම් දායකත්වයක් දුන්න අය කියන සතුට මට තියෙනවා මගේ චිත්‍ර හරහා. අතිකඩ බන්දුර ජයසේකර සමගා